ඔය ඇත්තටම සමගි ජනබලවේගයේ විදියට පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්ද ලක්ෂ 43කට අධික ප්‍රමාණයක් අප වෙත ලබා දුන්නා. ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාට ලබා දුන ඡන්ද ලක්ෂ 43ක ආසන්න ප්‍රමාණයත් ඡන්දේ නොදී ඉන්න ලක්ෂ 35ක ප්‍රමාණයත් සැලකිල්ලට ගත්තට පස්සේ විපක්ෂ වේදිකාව තුළ තමයි බහුතර ඡන්ද ප්‍රමාණය තියෙන්නේ. ඒ බහුතර ඡන්ද ප්‍රමාණය සමගි ජනබලවේගය වටා ගුණගත වෙන බව නියත වශයෙන්ම දන්නා එක්සත් ජාතික පක්ෂයේ ජාවාරම්කාර කල්ලිය පෞගිය කාලේ මුළුල්ලෙම කරේ රාජ්‍ය බලය පාවිච්චි කරලා බාර් ලයිසන් ලබා ගත්තා, ෂෙඩ් ලයිසන් ලබා ගත්තා, වාහන පාස්කම් ලබා ගත්තා, ආණ්ඩුවකින් ගන්න පුළුවන් සියලු වරප්‍රසාද වරදාන සහ බල ඒ වගකීම් තනතුරු වශයෙන් මේ අය ලබා ගත්තා. මේ වරප්‍රසාද සියල්ලම ලබාගෙන අවසානයේදී තමන්ට ගොඩ ගහ ගන්න පුළුවන් ධනය වංචනික විදියට ඒ වගේම තමයි දූෂිත ආකාරයට ගොඩනගාගත්ත මේ කණ්ඩායම දැන් මහජන වරමට හැංගෙන්නේ කොහොමද කියන එක පිළිබඳව මේ අය කල්පනා කරනවා. ඒ වෙලාවේදී මෙයාට මතක් වෙනවා සමගි ජන බලවේගයෙන්. සමගි ජන බලවේගයට එක්සත් ජාතික පක්ෂය විදිහට යෝජනාවක් ගේනවා. අපි කැමති ඔබ සමග එකට තරඟ කරන්න කියලා. මේ වෙලාවේදී අපි කියන්නට අවශ්‍යයි සමගි ජන බලවේගයේ කිසියම් සිහිමද ගතියකින් නෙවෙයි ඉන්නේ. සමගි ජන බලවේගයේ ඉතාම ප්‍රකෘති සිහියෙන් ඉන්නේ. ඒ නිසා සමගි ජන බලවේගයට කිසිම කෙනෙක්ගේ අත්උදව්වක් මේ උල්පන්දම් තීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. සමගි ජන බලවේගයට ඉතාමත්ම ශක්තියක් තිබෙනවා. මෙරට ඊළඟ අග්‍රාමාත්‍යවරයා කරු සජිත් ප්‍රේමදාස මැතිතුමා වශයෙන් ජනතා වරමින් මේ ජයග්‍රහණය අත්පත් කරගන්න. ඒ වෙලාවේදී අපි කියනවා මේ උත්සාහ කරන්නේ ධාරානිපාත වර්ෂාව හමුවේ මේ සමගි ජන බලවේගයේ ශක්තිමත් කුඩියටට ඇවිල්ලා එක්සත් ජාතික පක්ෂයේ දූෂිත කණ්ඩායම මේ කුඩු පට්ටම් කරලා දාලා මේ අය උත්සාහ කරනවා තමන් කොහොමද සමගි ජන බලවේගයට හිමි වෙලා තියෙන ජනවරම කොල්ල කන්නේ කියලා. ඒ වගේම තමයි අර ඔටුව ඔළුව දාගන්න උත්සාහ කරනවා කූඩාරමට. අවසානයේ ඔළුව විතරක් නෙවෙයි කඳ බඩ ඔක්කොම දාගෙන අයිතිකාරයා පළවාහරණ තත්ත්වයකට තමයි මේ එක්සත් ජාතික පක්ෂයේ ජාවාරම්කාර කල්ලිය උත්සාහ කරන්නේ. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ ජාවාරම්කාර කල්ලියට අපි කියනවා ඔබ විසින් පෞගේ කාලේ ෂෙඩ් ලයිසන්, බාර් ලයිසන්, වාහන පාසුකම් මේ සියලු පෞද්ගලික වරප්‍රසාද තමන්ට ඕනවටත් වඩා ආණ්ඩුවෙන් බලහත්කාරකමින් ලබාගෙන දැන් උත්සාහ කරනවා ඒව සමගි ජන බලවේගයේ කෙලසිත දැමීමට පාවිච්චි කරන්න. ඒ නිසා සමගි ජන බලවේගයේ එක්සත් ජාතික පක්ෂයේ ජාවාරම් කල්ලියත් එක්ක එකතු වුණා කියලා කියන්නෙම සමගි ජන බලවේගයේ තමන්ගේ සියතින් ගැලසිත ගැනීමක් වගේ වැඩක්. ඒ නිසා කිසිසේත්ම සමගි ජන බලවේගයට උවමනාවක් ඇත්තේ නැහැ. ජාවාරම්කාර කල්ලියකට නවාතැම්පලක් විදියට මේක තිප්පොලක් නෙවෙයි. ඒ නිසා අපි කියනවා මේ ජාවාරම්කාර කල්ලියට කරුණා කරලා තමන් හිටපු තැන්වලට පිටත් වෙලා යන්න මේ බලාපොරොත්තුව තියාගන්න එපා. සමගි ජන බලවේගයේ අදූෂිත දේශපාලන ව්‍යාපාරයක්. මේ අදූෂිත දේශපාලන ව්‍යාපාරේ තවදුරටත් ඉතාම නිවැරදි තීන්දුව අපි ගන්නවා අනාගතේ. මම හිතනවා පක්ෂ නායකත්වයේ ඉතාම ප්‍රබල තීන්දුව අරගෙන තිබෙනවා අදූෂිත දේශපාලන නායකයෝ, අදූෂිත තරුණ බුද්ධිමත් උගත් අය මේ ඊළඟ මහමැතිවරණයට සමගි ජන බලවේගයේ විදිහට ඉදිරිපත් කරන්න. ඒ අනුව දේශපාලන විශ්‍රාම ගතියුතු අය විශ්‍රාම ගැන්වීම සඳහා මේ මහමැතිවරණය වැදගත්ම අවස්ථාවක් දේශපාලන ඉතිහාසයේ ලංකාවේ කියලා අපිට සටහන් තබන්නට පුළුවන්. ඒ වගේම මාලිමාවේ ජනාධිපතින මෙතරු වේදිකාවේ පුනර්පුනා සඳහන් කළේ තමයි ඉන්දන වලින් අයිතුලා ගන්නවා විශාල බද්දක් දානවා රුපියල් 200 ගාසන බද්දක් මේ අනිවාර්ය ඉන්දනයකින් ඉන්දන ලීටරයක රුපියල් 100ක් වගේ 150ක් අඩු කරන්න පුළුවන් ඒක අපි පත්තුවහම කරනවා කියලා. නමුත් අන්තිමේට දැන් ගියේ මිනිස්සු බලන්නේ රුපියල් 21ක් වගේ තමයි සුළු ප්‍රමාණකින් තමයි වැඩි කරේ. අර කියන්න දිසයිකල් දැන් ආසන්න සීමුද්දී ප්‍රසීතුයි යන්න තමයි අපිට සීපත් වෙන්නේ. ඒක ලොකුමයි මතෙන්. ඔව් ඇත්තටම ජාතික ජන බලවේගයේ පහුගිය කාලේ පුරාම වේදිකාවල් සරසමින් ඉදිරිපත් කරපු තර්ක විතර්ක යෝජනා ගණනාවක් තිබුණා. එහිදී ඔවුන් ඉතාම ප්‍රබල විදියට කිව්වා මේ රටේ දූෂිත දේශපාලනයන් අවුරුදු 76ක් තිස්සේ රාජ්‍ය දේපල මහජන දේපල මංකොල්ල කෑවා කියන එක ඉතා ප්‍රබල විදියට කිව්වා. ඒ නිසා අපි සමග ජන බලවේගයේ විදියට ජාතික ජන බලවේගයෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. කරුණා කරලා මේ රට සතු මංගොල්ල කාපු දේපල කරුණා කරලා ජනසතු කිරීමේ ව්‍යාපාරේ ප්‍රමාද කරන්න එපා. අපිට පෙනෙන්නේ නැහැ
මේ මංකොල්ලකාරී කණ්ඩායමක් විසින් රට සතු දේපල මංකොල්ල කාපු ප්‍රමාණය යම් ප්‍රමාණයකවත් අයිති කර ගැනීම වෙනුවෙන් ඒ අදූෂිත ව්‍යාපාරයක් වෙනින් ඔබගේ උනන්දු අපට එතරම්ම පේනෙන්නේ නැහැ. අපි කියනවා ඔබ යෝජනා කළා පැය 24ක් යනකොට මේ පිළිබඳ ක්‍රියාමාර්ග ගන්නා බව. නමුත් පැය 24ක්ගෙන් පස්සේ ක්‍රියාමාර්ග නොගත්තත් සාධාරණ කාලයක් ඇතුළත මේ දූෂිත දේශපාලච්ඡන් එලිදරව් කරන්න අඩුගානේ ක්‍රියා කරන්න. මංකොල්ල කාපු ධනය රජය සතු කරගන්න අනාගත පරපුර සතු කරන්න කටයුතු කරන්න. ඒ වගේම තමයි ඔබ කියා හිටියා මේ පෙට්‍රල් වලින් රුපියල් 150කට වඩා අධික ලාභයක් අයිතු ලාභයක් සාක්ෂි දමා ගන්නවා විවිධ අමාත්‍යවරු සහ ජාවා ආරම්කාර පාලක පන්තිය කියලා. අපි ඔබෙන් ඉල්ලීමක් කරනවා කරුණාකර අඩු ගන්න රුපියල් 100කින්වත් මේ පෙට්‍රල් මිල අඩු කිරීමට ඔබට ශක්තියක් තියෙන්න ඕන. ඔබ කිව්වේ 150කට වඩා අධික ලාභයක් ලබනවා කියලා. අඩු ගානේ අලියෙක් තරම් විලිලාලා හරප්පැටියෙක් තරම්වත් වටිනාකමක් ලබා දීමට ඔබට ශක්තියක් තියයි කියලා අපි විශ්වාස කරා. නමුත් ලබා දුන්නේ මේ පැඩියකටත් වඩා කුඩා රුපියල් 21 මිල අඩු කිරීමක් පමණයි. ඒ නිසා ඔබ කලින් කිව්වේ ගණන් හිලව හරියට තේරුම් නොගෙන කටමැත දෙඩවීමක් විදියට පමණක්ද කියලා අපි විමසීම් කරනවා. විපක්ෂයේ විදිහට අපි බල කර කියා හිටිනවා අනවරත යෝජනා කරනවා නම් අයුතු බලපෑම හෝ අයුතු යෝජනා ජනනය කිරීමකින් තොරව සාධාරණ සැකෙන් ඔබට සත්‍යවාදී කරුණුවලින් තොරව කරුණු ඉදිරිපත් කරනවා නම් ඔබටත් ඉතිහාසයේ සමහර ආණ්ඩුවලට වැටිච්ච කුණු කූඩේටමයි වැටෙන්න වෙන්නේ. ඒ නිසා අපි යෝජනා කරනවා කරුණා කරලා මේ අත්‍යවශ්‍ය බඩු බාහිරාදී මිල ගණන්, ඒ වගේම ඖෂධවල මිල ගණන්, ඖෂධ ජාවාරම් කරුවන්, පෙට්‍රල් ඩීසල් සහ ඉන්ධන මිල ගණන් පිළිබඳව සාධාරණ අඩු කිරීමක් වෙනුවෙන් කටයුතු කරන්න ඔබට ශක්තිය ලැබේවා කියන ප්‍රාර්ථනාව තමයි අපිට කරන්න වෙලා තියෙන්නේ මේ වෙලාවේ. ඇත්තටම එක්සත් ජාතික පක්ෂයේ හරියට කවන් දෙයක් වගේ. ඒ හිස නැති කඳ බඩ පමණක් තියෙන කණ්ඩායමක් දේශපාලන ව්‍යාපාරය බවට පරිවර්තනය වීම වළක්වන්න බෑ. ඔය විදියට ගියොත් එහෙම. මොකද පහුගිය කාලයේ පුරාම ඔවුන් යම්කිසි ඡන්ද ප්‍රමාණයක් ලබා ගත්තරන් ඒ ඡන්ද ප්‍රමාණය ලබා ගත්තේම රාජ්‍ය මහ භාණ්ඩාගාරයේ මුදල් කෙලින්ම බැංකුවලට ගිණුම් ගත කරලා. අපි දන්නවා පහුගිය කාලේ රුපියල් 20000 රුපියල් 15000 තමන්ගේ ධනෙ වගේ තමයි මහ භාණ්ඩාගාරේ භාවිතා කළේ. වරක් මහ භාණ්ඩාගාරේ බිඳලා මහ භාණ්ඩාගාරේ දීපල මංකොල්ල කාපු කණ්ඩායම මේ සැරේ නීත්‍යානුකූලව හරියටම ගිණුමට රුපියල් 15000 20000 තැම්පත් කළා. ඒ තැම්පත් කරපු මුදල් වලින් තමයි මේ අල්ලස් දීලා තමයි ඔය ඡන්ද ලක්ෂ 22කට ආසන් ප්‍රමාණය ලබා ගත්තේ. ඒ නිසා තවදුරටත් මේ අය රාජ්‍ය දේපල පාවිච්චි කරලා අමාත්‍යවරු මන්ත්‍රීවරු 80කට වැඩි ප්‍රමාණයක් එවුන් නඩත්තු කරා. ඒ අය වෙනුවෙන් බාර් ලයිසන් දුන්නා. ඒ වගේම තමයි ෂෙඩ් ලයිසන් දුන්නා. ඒ වගේම තමයි මේ අයට රජයේ ඉඩම් කුණු කොල්ලෙට ලබා දුන්නා. මේ කුණු කොල්ලෙට ලබා දුන්න ඉඩම්, ඒ වගේම තමයි මේ කුණු කොල්ලෙට ලබා දුන්න ඉඩම් පිළිබඳව අපි අල්ලස්සු දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කරා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ නැති එක්සත් ජාතික පක්ෂය කියලා කියන්නේ කවන්දයක්. රනිල් වික්‍රමසිංහ මේ නායකත්වයෙන් ඉවත් වෙනවා කියලා කියන්නේ නැවත අලුත් නායකත්වයක් අපිට පේන්නේ නැහැ කවුද කියලා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂය වටා යම් කිසි ආකාරයක ජනතාවක් එකතු වුණා නම් අපි ඔවුන්ට ඉතාම ආදරෙන් ගෞරවයෙන් ආරාධනා කරනවා සමග ජන බලවේගය වටා එකතු වෙන්න. ඔබට අවස්ථා තිබෙනවා සමග ජන බලවේගය කියන දේශපාලන ව්‍යාපාරය තුළ සමග ජන බලවේගයේ අදූෂිත දේශපාලන ව්‍යාපාරයක් විදිහට මේ රටේ ඊළඟ මහමැතිවරණ ජයග්‍රහණය නියත වශයෙන්ම වාර්තා කරනවා.